මේ ඇතුන් වන්ස මට සිව්පිලි සිම්බියාපත් කියන එකේ තේරුම කොහොමද කියලා දැන් මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය යම් යම් අය අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා කියන හතර සිව් පිළි මේකේ අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා කියන හතර නානා විදිහට අර්ථ නානත්වය ධර්ම නානත්වය නිරුක්ති නානත්වය පටිබාන නානත්වය විග්‍රහ කරන්න පුළුවන් නම් 36 ආකාරයකට අර බුද්ධ ඥාන පොතක් තියෙනවා එමනන පටිලම්බිදා මග්ග ප්‍රකරණේ මේක කියලා තියෙනවා මේ අර්ථ නානත්වය නම ආකාරයකට ධර්ම නානත්වය නම ආකාරයකට නිරුක්ති නානත්වය පටිබාන නානත්වය නම ආකාරයකට නමවර හතර 36යි බුද්ධ ඥාන 36ක් විග්‍රහ කරන්න පුළුවන් නම් මේ ප්‍රායෝගිකව ඒක අර්ථ ධර්ම නිරුක්ති පරිසම්බිදා සිව් පිළිසිම්බියා ඒක ඒ හතර ආකාරයට විග්‍රහ කළා ඒ කෙලෙස් උපදින එක නවත්තන්න පුළුවන්කම තියෙනවා මේ විග්‍රහයන් හරියට කළොත් පෙන්වලා දුවිලා මේ අපි මේ සතියක් තුළම කළේ මේ මේ ක්‍රියාකාරකම් මේක මිදී මේ රාගේන්ද්‍රිය සම්මෝහෙන් මිදලා රාගකේ දේසකේ මෝහකේ කරන්න ඒකට අවශ්‍ය වෙන්නේ මේ සිව් පිළිසිඹියා විග්‍රහය මේ ඕන වෙන්නේ අට නානත්වයේ ධර්ම නානත්වයේ නිරුක්ති නානත්වයේ පටිසම්භිදා නානත්වයේ ඒ හතර විග්‍රහ කරන්න පුළුවන් නම් ඒක සිව් පිළිසිඹියා ශක්තිය ඒක අනුශාසනා ප්‍රාතිහාර්යය. බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ බුදුහාමුදුරුවෝ තේරුම් ගත්ත දේ බව උදුරා දමන්නට උපකාර වන දේ විග්‍රහයක්. වෙන මොකක්වත් නෙමෙයි. නැතුව මේ ලෝකේ ජීවත් වෙන්න හොඳට ලක්ෂ ගණන් පඩි ගන්න හම්බ කරගන්න ආදායම් ගන්න උපාදානය කරගන්න එකතු කරගන්න නෙමෙයි මේවා. මේ වැරදි දේ තමන්ගේ හිතේ ඇතුළේ තිබුණු මලකඩ දට්ටු තුන අයින් කරන්න උපකාරමන ධර්මතාවය කියාදීමටයි ඔය අර්ථ නානත්වය ධර්ම නානත්වය නිරුක්ති නානත්වය පටිබාන නානත්වය උපකාර. එහෙමයි ස්වාමීනි මේ මට තව එක ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ මාගදී භාෂාව ගොඩක් ස්වයංපෝෂිත භාෂාවක් කියලා ඔබ මොන මොකද්ද මාගදී භාෂාව ඔව් ගොඩක් ස්වයංපෝෂිත භාෂාවක් කියලා දැන් ඔබ වහන්සේ කියවනේ මොකද්ද කිව්වේ ඒ කියන්නේ ගොඩක් වචන හැම එකක්ම ගොඩක් කියන්න පුළුවන් කියලා කිව්වනේ දැන් ස්වයංපෝෂිත භාෂාවක් නෙමේ මේ මාගදී භාෂාවෙන් විස්තර කරන්න කියා දෙන්න අර්ථ දක්වන්න ධර්ම දක්වන්න බැරි දෙයක් මේ ලෝකේ වෙන කිසිම භාෂාවකින් බෑ වෙන කිසිම භාෂාවකින් කළ නොහැකි දේවල් විග්‍රහ කරන්න මේ බුදුහාමුදුරෝ දේශනා කරපු මාගදී භාෂාව විතරයි පාවිච්චි කරන්න පුළුවන් ඒ නිසා බුදුවරු ලෞතර බුද්ධත්වයට පත් වෙන සියලු බුදුවරු මොන චක්‍රාවාටයක බුද්ධත්වයට පත් වුණත් මේ අපේ චක්‍රාවාටයේ විතරක් නෙමෙයි දසදහසක් සක්වල බුදුවරු බුද්ධත්වයට පත් වුණත් දේශනා කරන්නේ මේ නිවන් දකින අනුස්සති වඩන මේ මග පටිච්ච සමුප්පාද ධර්මයේ මාගදී ශබ්ද සංඥාමින් විතරයි මේ එතකොට මට දැනගන්න ඕනේ ස්වාමීනි දැන් අපි වෙන රටක පිට රටක කාට හරි මේක ඔව් වෙන රටක ඉගෙන ගත්තත් කවුරු ගත්තත් මේක මාගදී භාෂාව තමයි තේරුම් ගන්න ඕනේ නෑ දැන් ඒගොල්ලන්ගේ භාෂාවෙන් ඒක තේරුම් කරනවා නම් ඇත්තටම නිර්මල සිරිසත් ධර්මයේ හරි විදිහට ඒගොල්ලන්ට අවබෝධ කරන්න බෑ ඒකට හේතුව ඒගොල්ලෝ ඉතින් දැන් මේ භාෂාවට කිට්ටුම භාෂාව මොකද්ද හෙළ භාෂාව සිංහල භාෂාව එතකොට අපිට මේක සිංහල භාෂාවෙන් තමයි අපි විග්‍රහ කරන්නේ. දැන් සිංහල භාෂාවයි මාගදී භාෂාවයි එක කිට්ටුව තියෙනවා. දැන් බැරි වෙලාවත් සංස්කෘත භාෂාවෙන් මේක කරන්න ගියා නම් ඕක කරන්න බෑ. ඉංග්‍රීසි භාෂාවෙන් මේක කරන්න බෑ. එතකොට අපි ඉංග්‍රීසි භාෂාවට හෝ මේ ලෝකේ තියෙන වෙන භාෂාවකට පරිවර්තනය කළා නම් මේ මාගදී භාෂාවේ අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා විග්‍රහ කරන්න බෑ. අනුස්සති වඩනවා කියන එකම කියන්න බෑ. එතකොට ඒක මොකක්ද ඒ හේතුවන් නිසා හැබැයි යම් කිසි කෙනෙකුට මේ මාගදී භාෂාව තේරුම් ගන්න පුළුවන් නම් ඒක හරියට ඒ පුද්ගලයා අනුස්සතිය වඩනවා මගපල් ලැබෙනවා බුද්ධ ශක්තියට අනුගත වෙනවා
මොන රටක ලෝකෙක ඉපදුනත් ඒක ප්‍රශ්නයක් නෑ. එහෙමයි. අවහන්සිට නිදුක් නිරෝගී සුව ලැබිය. ගෞරවණීය අරහතුන් වහන්ස, ඊයේ දේශනා කළ ගිරිමානන්ද සූත්‍ර දේශනාවට අනුව සතර කමඨහන් වඩන කෙනෙකුට කෙනෙකුගේ අසනීප තත්වයකදී පිහිට විය හැකිද? සතර කමඨහන් වඩන, සතර කමඨහන් නොවඩන ඕනම කෙනෙකුට තවත් කෙනෙකුගේ අපහසුවකට, ආබාධයකට, දුකකට, කරදරයකට කායික මානසික වශයෙන් ඕනම කෙනෙකුට ඒතේන සත්‍යවජ්ජේන සුවත්ති හෝති කියලා සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. මේ බුදු සරණයි, ධම්ම සරණයි, සංඝ සරණයි කිව්වට ඒක හරියන්නේ නැහැ. එහෙමයි. තේරුණාද? එහෙමයි. මෙතෙන්දී ඒතේන සත්‍යවජ්ජේන සුවත්ති හෝති. එහෙමයි. ඒ සත්‍යක්‍රියා බලෙන් යහපතක් සිතක් ශාන්තියක් වේවා. මොකද්ද සත්‍යක්‍රියා බලය? සත්‍යක්‍රියා බලය තියෙන්නේ තමන් ගාව තියෙන යම් ගුණයක්. දැන් අර අඟුලිමාල හාමුදුරුවෝ මිනී 999ක් මැරුව පුද්ගලයෙක්. දැන් ඔය අඟුලිමාල හාමුදුරුවෝ මිනිස්සු 999ක් මැරුවට බුදු හාමුදුරුවෝ බණ කියලා අරහත්ත්වයට පත් කරගත්තා. මේ අඟුලිමාල හාමුදුරුවෝ ඊට පස්සේ අරහතුන් වහන්සේ අඟුලිමාල පාරේ යනකොට, මේ පාරේ යනකොට එක නැගණියකට, එක මේ ගෑනු කෙනෙකුට දරුවෙක් හම්බ වෙන්න, විලිරුදා හම්බ වෙන්නේ නැහැ. මේ කාලේ අද වගේ ඔය සීස කළා අරුවා මේවා කළ ගන්න බෑනේ. කෑ ගහනවා, බොහොම අමාරුවෙන් දුක් විඳිනවා. ඇහුවා වහාම මේ යන ගමන නවත්තලා ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට කිව්වා, භාග්‍යවතුන් වහන්සේ මෙහෙමයි, එක නැගණියක් බොහොම වේදනාවෙන් දුක් විඳිනවා, කෑ ගහනවා, මට දරන්න බෑ, මේකට මට ප්‍රතිකර්මයක් කරන්න පුළුවන් කියලා. අඟුලිමාල හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ කියා දුන්නා, ඒක තමයි මේ අඟුලිමාල පිටිට කියන්නේ, ඔබ අරහත්ත්වයට පත් වුණ දවසේ ඉඳලා මේ ඉන්මතුවට අද වෙනකන් කිසිම ආකාරයක ප්‍රාණඝාතයක්, කිසි කෙනෙකුට ප්‍රාණඝාතයක් අයාපතක් අවඩක් කරේ නැහැ. ඒක ඔබ තුළ තියෙන සත්‍යක්‍රියාවක්. ඒ සත්‍යක්‍රියා බලය සිහිපත් කළා. ඒ සත්‍යක්‍රියා බලයෙන් මේ නැගණියගේ මේ විරුද්ධාවෙන් මිදී නිදහසන කිය බොහොම පේරි තුනක අඟුලිමාල් පිටක් බුදුහාමුදුරුවෝ කියා දුන්නා. ඒ වගේ ඔබ ගාවත් තියෙන අරිය ගුණයක්, මොකක් හෝ එක්ක සත්පුරුෂ ගුණයක්, ඔබ ගාව තියෙන ගුණයක් සිහිපත් කරන්න ඕන. ඒක බුදු ගුණයක් වෙන්නත් පුළුවන්, සත්පුරුෂ ගුණයක් වෙන්නත් පුළුවන්, මනුෂ්‍ය ගුණයක් වෙන්නත් පුළුවන්. දැන් අර මේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න යනකොට, විශාලා මහනුවරට යනකොට, මේ පරිනිබ්බාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ විශාලා මහනුවරට ගියා. ගණිකාවක් හිටියා, ඒ අම්බලට්ටිකාවනේ ඒ ගණිකාවද. මේ ගණිකාවටත් බුදුහාමුදුරුවෝ මේ සත්‍යක්‍රියාවක් කරන්න ඉගැන්නුවා කියලා දුන්නා. සත්‍යක්‍රියාවක් කරාම ඒ සත්‍යක්‍රියා බලෙන් පුළුවන් වුණා අර සත්‍යක්‍රියාවක් කරන්න. හැබැයි මේ සත්‍යක්‍රියාවක් කරන්න බෑ ඔබ ගාව තියෙන ගුණයක්, එක්ක මනුෂ්‍ය ගුණයක්, එක්ක සත්පුරුෂ ගුණයක් වටාත් වටිනවා අරිය ගුණයක් නම්, බුදු ගුණයක් නම්, අරිය ගුණයක් නම්. අනුසති වඩනවා නම් ඒක බලවත්ම ගුණයක්. ඒ තමන්ගේ ගාව තියෙන ගුණය තමන් සිහිපත් කළා, මේ ගුණය සත්‍යයි, මේ සත්‍යක්‍රියා බලෙන් අර නැගණියට, එක්ක අර රෝගියාට, එක්ක අර දරුවට, ඒ කායික හෝ මානසික වශයෙන් අයහපතක් මොකක් හරි දුකක් විඳින කෙනාටත් මේ මාගාව තියෙන බලය සත්‍යයි, මේ සත්‍යක්‍රියා බලෙන් ඒ තේන සත්‍ය වජ්ජේන සුවපත් වේවා, යහපතක් වා, නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා. අන්න මිනිස්සෙකුට තව කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම දේ, හැබැයි කායික මානසික, හැබැයි නිවන් දකින්න එහෙම ඕක උපකාර වෙන්නේ නැහැ. තාවකාලික මේ වෙලාවේ තියෙන වේදනාවෙන්, අපහසුතාවෙන්, අමාරුවෙන් මුදුවන් නිදහස් කරන්න පුළුවන්. හැබැයි Tamanට
මේ වගේ තමන්ගේ අර ගාව තියෙන ගුණ සිහිපත් කරනකොට තමන්ට මඟඵල ලබන්න අනුස්සති වඩන්න ඒක උපකාරයක් වෙනවා. ඒක තමන්ට තමන්ගේ නිවනට නිවන් මඟට දොර විවුර්ත වෙන පාරක් වෙනවා. ඒකෙන් අනුන්ට දැන් අපි හිතමුකෝ එක පාට එක්කෙනෙක් මොකක් හරි කියලා දැන් පපු අමාරුව හැදුනා එක පාට බොහොම රිද්දෙනවා බොහොම අමාරුවෙන් කොයි හරි රෝහලකට ගෙනියනවා හරි මොකක් හරි. එතකොට කොහොම හරි එතන ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් මේ සත්‍යක්‍රියාවක් නිවැරදිව ප්‍රායෝගික වූපනද්ද ඔය ඒ තේන සත්‍ය වජ්ජේන සුවත්ති හොති කරන්න. එතකොට අර සත්‍යක්‍රියාවක් සිහිපත් කළා ඒ සත්‍යක්‍රියාවෙන් ගුණයක් සිහිපත් කළා ඒ ගුණය අනුව මේ සත්‍යක්‍රියාව සත්‍යයි මේ ගුණේ සත්‍යයි මේ සත්‍යක්‍රියා බලෙන් මේ රෝගියාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා කිව්වොත් අර ඉස්පිරිතාලෙට ගෙනියන්න පුළුවන් ගෙනියන්න ඔයාට රෝගයක් නැහැ ගෙදර යන්න කියයි. එක නියත වශයෙන්ම ඕක වෙනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා.